ഉണ്ടായി അതത്ത അപ്പി വീഡിയോ ഏകീൻ അമ്മു വേണോ മേ വീഡിയോ ഏകെ അമ്മു വീമ ഗന കഥാ കർണവാണാം ഒയഗൊള്ളു ദണ്ണവാ മകേ മീട കളിൻ സിയലൂമ വീഡിയോ ഓള മമ കീല തിയേവാ മട്ട ഉബഗേ പ്രശ്നയ തിവേനവാണാം ഏ പ്രശ്നി ദനും ദെന്ന ഏ പ്രശ്നേ ගැන මම පිළිතුරක් දෙනවා මට පුළුවන් සෑම අවස්ථාවකම කියලා. ඉතින් අද ඒ වගේ මට ඉදිරිපත් කරපු ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන්න එහෙම නැත්නම් පිළිතුරු ගෙන එන්න තමයි මම සූදානම් වෙන්නේ. ඒකට හේතුවක් තිබෙනවා. මොකද සමහර ප්‍රශ්න මට ඉදිරිපත් කරාම මන් ඒ අයට පෞද්ගලිකවම ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා. සමහර ප්‍රශ්න තිබෙනවා අපිට පොදු වශයෙන් කතා කරන්න පුළුවන් ප්‍රශ්න. එතකොට විශේෂයෙන්ම මගේ වීඩියෝ බලලා ඒ වගේම සිංහාරමුදලිගේ සමන් පෙරරා කියන මූණු පොතේ සමහර අවස්ථා වලට මේ ඉතාලියේ නීති රීති අනුව මම මූණු පොත අරස්සගෙන දැනුවත් කරනවා. මේ සියලුම දේවල් බලලා ඒකෙන් යමක් අරගෙන එයාට තවදුරටත් දැනුවත් වෙන්න මට ප්‍රශ්න ඉදිරිපත් කරන අයට එහෙම නැත්නම් ප්‍රශ්න අසන අයට එහෙම නැත්නම් ඒ අයට පිළිතුරක් බලාපොරොත්තුව කතා කරන අය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට එදිනෙදා ඇති වෙන ප්‍රශ්න ගැන කතා කරන්න ඒවට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඔබ ඔබට තිබෙන ප්‍රශ්නයක් ගැටලුවක් අපිට ඉදිරිපත් කරනවා නම් පමණයි. මොකද ඉතාලියේ පැමිණෙන අලුත් නීති රීති සම්බන්ධව කතා කිරීමේදී ඊට අමතරව ඒ කතා කරනවට අමතරව ප්‍රශ්න නැගෙන්න පුළුවන් ඔබට. ඒක නැත්තම් ඔබගේ ඉතාලියේ රැඳී සිටින නීති අනුකූල පත්‍රය එහෙම කියන අපි පෙර්මෙස්ස සර්ජන් එක ගැන කියලා තියෙනවා. එහෙම නැත්තම් කාර්තයි සර්ජන් එක ගැන කියනවා. එහෙම නැත්තම් ඉතාලි පුරවැසිභාවය ගැන කතා කරනවා. ඒ වගේම ඊට අමතරව අපි ඉතාලි ෆැමිලියාරයක් කරන්නේ කොහොමද? ෆැමිලියාරයකට එන්නේ කොහොමද? ෆැමිලියාරයකට අවශ්‍ය ලියකියවිලි මොනවද කියන ඒවා ගැනත් අපි කතා කරලා තිනම්. මේ අතරතුර ඇති වෙන ප්‍රශ්න කීපයක් මට මගෙන් අහලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මාව දුරකථනයේ සම්බන්ධ කරගන්න මේ කාලය තුල ටිකක් අමාරුයි. නමුත් මූණු පොතේ මැසෙන්ජර් අරා එහෙම නැත්නම් WhatsApp අරා මට කෙටි පණිවිඩ තියන්න එහෙම නැත්නම් කතා කරන්න උත්සාහ කරන්න ඒව මට පුළුවන් සෑම අවස්ථාවකම මම ඔබගේ දුරකථනය සවන් දෙනවා ඔබට පිළිතුරු ලබා දෙන්න. මම කලින් කිව්වා වගේ මට ඉදිරිපත් කරපු ප්‍රශ්න කීපයක් පොදු වශයෙන් කතා කරන්න පුළුවන් ප්‍රශ්න කීපයක් අද මම ඔබට ගෙන ආවා. ඉතින් මම විශේෂයෙන්ම ස්තුති කරන්නේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු අයට. මොකද මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු නිසා මේවා පොදු ප්‍රශ්න වශයෙන් මම තෝරගෙන තියෙනවා. මේවා තෝරගත්ත නිසා මට අද වීඩියෝ එකකින් ඔබ අමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබව දැනුවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ අර තවත් කෙනෙක් දැනුවත් කරන්න පුළුවන් නිසා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මගෙන් මේ කාලය තුල මගෙන් ප්‍රශ්න වගේක් අහලා තිබුණා. ඉතාලි පාස්පෝර්ට් එක එහෙම නැත්නම් ඉතාලි ගුවන් ගමන් බලපත්‍රය, ඒ කියන්නේ ඉතාලි ජාතිකත්වය ලබා ගත්තාම අපිට මොන වගේ වාසි තිබෙන්නේ කියලා මගෙන් එක සහෝදරෙක් මගෙන් අහලා තිබුණා. ඉතින් මම ඒක පොදු ප්‍රශ්නයක් විදියට පොදුවේ කතා කරන්න ඕන කියලා හිතුණා. මොකද ඉතාලි පුරවැසිභාවය ගත්තාම අපිට මොනවද ලැබෙන්නේ කියලා අහලා තිබුණා. එතකොට මේ ඉතාලි පුරවැසිභාවය ලබා ගත්තාම ලබා ගන්නෙ කොහොමද? ඒ ලබා ගත්තාම ඥාතීන්ට තියෙන වාසි මොනවද කියලා මගේ මීට කලින් වීඩියෝ තියෙනවා මේ YouTube එකේ සිංහාර මුදලිගේ සමන් පෙරේරා channel YouTube channel එකේ මේ සම්බන්ධව කතා කරලා තියෙනවා වීඩියෝ තියෙනවා. ඔබට ඒ සම්බන්ධව වීඩියෝ බලන්න පුළුවන්. මොකද පුරවැසිභාවය සම්බන්ධව වීඩියෝ කීපයක්ම මම ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මම අද ඒක කෙටියෙන් කතා කරන්න අද දිනේට ඒක සම්බන්ධ කරගත්ත ඒ ප්‍රශ්නේ. මොකද ගොඩක් දෙනෙක් සමහරට තවම දන්නේ නැහැ ඉතාලි පුරවැසිභාවය ලබා ගත්තාම
අපිට මොනවද තියෙන අයිතිවාසිකම් මොනවද අපිට තියෙන පාසුකම් කියන එක ඉතාලි පුරවැසිභාවයේ ලබා ගත්තාම තියෙන අයිතිවාසිකම් තමයි ඉතා ප්‍රධාන අයිතිවාසිකම තමයි ඒක රටේ ඉතාලි රටේ විවස්ථාවේකම් තියෙනවා ඉතාලි ජාතිකයට තියෙන සමානුපාත ක්‍රමය ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඉතාලි ජාතිකයට ලැබෙන ඒ සමානත්වයම ඉතාලි පුරවැසිභාවයේ ලබා ගන්න කෙනෙකුට ලැබෙන්න ඕන එක තියෙනවා. තිබෙන්න ඕන කියන තැන තමයි ඉතාලි රටේ විවස්ථාවේ තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා ඇති මේ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයේ ඉතාලියේ ජාතිකයන්ට රටවල් 188ක් දක්වා සංචාරකේ විදියට යන්න පුළුවන්. කියන්නේ රටවල් 188කට ගමන් කරන්න පුළුවන් මේ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයේ එච්චර බලයක් තිබෙනවා. අපි ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයේ කොතනද තියෙන්නේ කියලා බැලුවොත් ඔබල දන්න මේ ලෝකෙම ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරපු රටවල් 198ක් විතර තිබෙනවා. සාමාන්‍යයෙන් මේ 198ෙන් රටවල් 188කට ගමන් කරන්න පුළුවන් මේ ගුවන් ගමන් බලපත්‍රයේ මේ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයට එච්චර බලයක් තිබෙනවා. ඒ වගේම පිළිවෙලට ගත්තොත් පළවෙනි ස්ථානයේ ඉන්නේ ජපානය. පළවෙනි ස්ථානයේ ඉන්නේ ජපානය. එතකොට ඔයගොල්ලෝ දන්නවද ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයේ තිබෙන ස්ථානය? ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයේ තිබෙන්නේ හතරවෙනි ස්ථානෙට. හතරවෙනි ස්ථානේ මේ ලෝකෙම හතරවෙනි ස්ථානෙට තියෙන්නේ මේ 2020. මේ 2020 අපි බැලුවාම 2020 වර්ෂයේ හතරවෙනි ලෝකෙම හතරවෙනි ස්ථානයට තිබෙන්නේ පිළිගත් ගුවන් ගමන් බලපත්‍රයක් ඇටියට ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයේ පිළි අරගෙන තිනවා හතරවෙනි ස්ථානයට. එච්චරට ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයට බලයක් තිබෙනවා. ඒ කියන්නේ රටවල් 188කට ගමන් කරන්න පුළුවන් ඒ ආයට සංචාරකව ඇටියට. ඉතින් සංචාරකව විදියට රටවල් 188කට ගමන් බලන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් බලපත්‍රයක් තියෙන රටක් කියන්නේ ඉතාලිය. සෑහෙන ඉදිරියෙන් ඉන්න රටක්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මේ ඉතාලියේ මේ යුරෝපේ ඉස්පාඤ්ඤ ජර්මන් වගේ රටක ඡන්ද බලයක් හිමි වෙනවා මේ ගුවන් ගමන් බලපත්‍රයට මේ ඉතාලි පාස්පෝර්ට් එකට. ඉතින් ඒ නිසා මේ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රය අපි ගත්තොත් මේ ඉතාලි පුරවැසිභාවය අපි ගත්තොත් මොනවද අපිට තියෙන වාසියෙන් පළවෙනිම වාසිය තමයි මේ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයෙන් අපිට සංචාරකෙක් විදියට ගමන් කරන්න පුළුවන් රටවල් 188ක් තියෙනවා. ඒ වගේම මම මුලදී කිව්වා වගේම මේ ඉතාලි ජාතිකයෙකුට ලැබෙන සමාන ඒ අයිතිවාසිකම් ලැබෙන්න ඕන. ඒ වගේම මේ ඉතාලි පවතින සෑම ඡන්දයකදීම අගමැතිවරයෙක් තෝරාපත් කරගන්න අවස්ථාවල ඒ වගේම මේ යුරෝප පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්පත් කරන අවස්ථාවල මේ සෑම එකටම ඡන්දය ලබා දෙන්න පුළුවන් මේ ඉතාලි පුරවැසිභාවය ලබාගත් කෙනෙකුට. ඉතින් ඒ වගේම ඉතාලි පුරවැසිභාවය ලබාගත් කෙනෙකුට තිබෙන වෙනත් වාසි, ඒ කියන්නේ ඔබට කාවද ගින්න ගන්න පුළුවන් කියන එක මගේ මීට කලින් වීඩියෝ එකේ බලන්න. ඒ බැලුවාම ඔබට පුළුවන් ඒ ඉතාලි පුරවැසිභාවයේ ලබා ගත්තාම එහෙම නැත්නම් ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයේ ලබා ගත්තාම අපට තිබෙන වාසි මොනවද කියන එක බලා ගන්න. ඒ වගේම ඒ සම්බන්ධවම තවත් ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකට යමු. ඉතාලි ගුවන් ගමන් බලපත්‍රය එහෙම නැත්නම් ඉතාලි පුරවැසිභාවය ගැන කතා කරමු. ඉතාලි පුරවැසිභාවයේ ලබාගත් කෙනෙක් පැම්ලියාර එකක් කරන්නේ කොහොමද කියන එක. මේ පැම්ලියාර එකක් කරන්නේ කොහොමද කියනකොට මට තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරපු කෙනෙක් හිටියා. මම ඒ ප්‍රශ්නේ ඉදිරියේදී කතා කරන්නම්. මොකද මේ පැම්ලියාර ගැන කතා කරනකොට ඉතාමත් කල්පනාකාරීව ආරක්ෂාකාරීව අපි කතා කරන්න ඕන වැඩ කරන්න ඕන. ඒතුව මොකද මේ අද කාලේ ඇටියට මේ පැම්ලියාර එකක් කියන එක යම්කිසි
වෙළඳ හමක් සමාන දේවල් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ පැම්ලියාර එකක් විකුණ ගන්න නමුත් අද මම කතා කරන්නේ ඒ සම්බන්ධව නෙවෙයි. නමුත් මේ පැම්ලියාර එකක් එවනි පැම්ලියාර එකක් කරොත් අපි ඉදිරියට මූණ දෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මගෙන් මේ ප්‍රශ්න වලින් අසපු එක ප්‍රශ්නයක් තමයි ආලා තිබුණ එක ප්‍රශ්නයක් තමයි ඉතාලි ප්‍රවාසීභාවය ලබා ගත්ත කෙනෙක් පැම්ලියාරයක් කරන්නේ කොහොමද කියලා. ඇත්තෙන්ම ඔබට පුළුවන් ඉතාලි ප්‍රවාසීභාවය ලබා ගත්තට පසු ශ්‍රී ලංකාවට ඕ වෙනත් රටක අපි ශ්‍රී ලංකාව ගැන කතා කරමු ලංකාවට ගිහලා විවාහයක් කරගන්න පුළුවන්. මේ විවාහය කරගත්තට පස්සේ ඉතාලි තානාපති කාර්යාලය කොළඹ තියෙන ඉතාලි තානාපති කාර්යාලයෙන් يعني විසිට වීසා එකක් සංචාරක වීසා එකක් ෆැමිලි සංචාරක වීසා එකක් අයදුම් කරන්න ඕන. ඒ කියන්නේ එයාට ඔබ ඉතාලි ජාතිකයෙක් නම් ඔබ විවාහ වෙන කෙනාට වෙනත් ෆැමිලියාර් කරන්න කියලා ක්‍රමවේදයක් නැහැ. නමුත් ෆැමිලියාර් කරන්න දින්න ඉතාලි තානාපති කාර්යාලයෙන් ෆැමිලි සංචාරක වීසා එකක් ලබා ගන්න ඕන. ඔබගේ ඔබ දෙපළගේ උපන් සාතික අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබගේ කසස් සාතිකය අවශ්‍ය වෙනවා. මේ කසස් සාතිකේ ඉතාලි එම්බසියට ඉදිරිපත් කරලා ඒක නැවත ඉතාලි භාෂාවෙන් සාතික කරලා ලබා ගත්තට පසු ඔබ ඉක්මනින්ම ඔබගේ රෙසිඩන්ට් නගර සභාව, ඒ කියන්නේ ඔබ ඉතාලියේ රෙසිඩන්ට්, කියන්නේ ඔබ ලියාපදිංචි නගර සභාවට ගෙනල්ලා ඒ නගර සභාවේ රෙජිස්ටර් කරන්න ඕන, ලියාපදිංචි කරන්න ඕන. ඒ කියන්නේ ඔබගේ විවාහ සාතිකය, ඔබ ලංකාව, ඔබ ඉතාලි ජාතිකයෙක් නම් ඔබ ලංකාවට ගිහිල්ලා විවාහ වෙලා ඒ විවාහ සාතිකේ ඉතාලියේ ඔබගේ ලියාපදිංචි නගර සභාවට ගෙනල්ලා ඒ නගර සභාවේ උදාහරණයක් කිමෝ ඔබ ෆිරෙන්සිය කෙනෙක් නම් ෆිරෙන්සිය නගර සභාවට ගෙනල්ලා නගර සභාවේ රෙජිස්ටර් කරලා ඊට පස්සේ ඒ නගර සභාවෙන් ගන්න ඕන අත්තොදි මැට්‍රිමෝනිය එක. අත්තොදි මැට්‍රිමෝනිය එක සහ චතිපිකාදි මැට්‍රිමෝනිය එක. ඒ කියන්නේ විවාහ සාතිකයක් ඉතාලි නගර සභාවෙන් අරගෙන ඒක නැවත කොළඹ තිබෙන ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කළාට පස්සේ තමයි ඔබට කියන්නේ ඔබගේ බිරිඳට එහෙම නැත්නම් ඔබගේ ස්වාමි පුරුෂයාට විසිට වීසා එක, එහෙම නැත්නම් සංචාරක වීසා එකක් ලබා දෙනවා, ෆැමිලි සංචාරක වීසා එකක් ලබා දෙනවා. ඒ ලබා දුන්නාට පස්සේ එම කෙනා ඔබ ඉතාලියට ගෙනල්ලා ඉතාලියේ ඔබගේ පලාතේ කුස්තුරයි කියන්නේ එහෙම නැත්නම් පොලිස් මුලස්ථානයේ ටබොස් අද කාලයට මේ කොවිඩ් කාලෙත් සමග අනිවාර්යයෙන්ම පුන්තමේන්තුවක්, ඒ කියන්නේ දිනයක් වෙලාවක් වෙන් කරගන්න ඕන. මීට කලින් නම් එහෙම දිනයක් වෙන් කරගන්න තිබුණේ නැහැ. කුස්තුරේ ඒ කියන්නේ ඔබ දන්නවා සවුඳා ඉඳලා සිකුරාද වෙනකන් සෑම පොලිස් මුලස්ථානයක්ම විවෘතව පවතිනවා. ඒ කාලය තුල ගිහිල්ලා අවුරුදු පහකට කාර්තා සොජෝන් එක අයදුම් කරන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ යුරෝ 16ක මුද්දරයක් පමණයි. يعني ඔබගේ සහකාරියගේ, එහෙම නැත්නම් සහකරුවාගේ, අපි කියමු බිරිඳ ස්වාමි පුරුෂයාගේ ෆොටෝ සමග, يعني ගුවන් ගමන් බලපත්‍රයකට වගේ සොජෝන් එකට වගේ ෆොටෝ සමග යුරෝ 16ක මුද්දරයක් ඉදිරිපත් කළා ඔබට පුළුවන් කාර් අවුරුදු පහක් කාර්තා සොජෝන් එක අරන් දෙන්න ගන්න පුළුවන්. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ ඒකම නෙමෙයි. මෙතන ගැටලුව තියෙන්නේ මේ ෆැමිලියාර් එකක් සමහර වෙලාවට ඔබ ඉතාලි ජාතිකයෙක් වුණත් ඔබ ඉතාලි ප්‍රවාසීභාවය ලබා ගත්ත වෙන්න පුළුවන්. ඔබ ඉතාලි ප්‍රවාසියෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉතාලි එම්බසියෙන් කොළඹ තියෙන ඉතාලි තානාපති කාර්යාලයෙන් ඔබගේ ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට විසිට වීසා එකක් අයදුම් කරාම ඔබ විවාහ වුණා කියලා නමුත් ඒ අය කාලයක් ගන්නවා. සමහර අවස්ථාවල කාලයක් ගන්නවා. ගන්න හේතුව තමයි මේ සමහර අය මීට කලින් ෆැමිලියාර් එකක් කරලා තියෙන නිසා. මේ සමහර අය ෆැමිලියාර් එකක් කරලා තියෙනවා. ඇත්තෙන්ම මේ ෆැමිලියාර් එක සමහරට ඔබ මීට කලින් ෆැමිලියාර් එකක් කළා ඔබ වෙන් වෙච්ච පුද්ගලෙක්, එහෙම නැත්නම් වෙන් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්.
නමුත් සමහර අවස්ථාවල මෙය මුදලට කරන නිසා අද සියලු දෙනාටම නීති එක වෙලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවන් සොයා බැලීම සඳහා අන්න කාලයක් ගන්නවා ඉතාලි එම්බසියේ. කියන්නේ ඇත්තටම ඔබ දෙපළ විවාහ විච්ඡ දෙන්නේද? එහෙම නැත්නම් මීට කලින් ඔබ දෙපළකින් කවුරු හෝ විවාහ වෙලා ඉතියද තිබුණාද කියලා ඉතින් ඒ ගැන සොයා බලන්න කාලයක් ගන්නවා. ඉතින් ඒක හේතුව තමයි මොකද මේ කාලේ වෙනකොට ගොඩක් දෙනෙක් තමන්ගේ ෆැමිලියාර එක විකුණලා තියෙනවා. මේක විකිණුවාම වෙන්නේ අර අරියට කරන කෙනෙකුට වුණත් සමහර අවස්ථාවල පරක්කු වෙන්න පුළුවන්. ඉතින් මේම අවස්ථාවල තානාපති කාර්යාලවලට දොස් නගන එකත් වැරදි. මොකද හොඳ කෙනෙක් වැරදි කෙනෙක් සොයා ගන්න කාලයක් යන නිසා. ඉතින් අද මම මේ ගැන කතා කරන්න පටන් ගත්තේ මේ ෆැමිලියාරයක් මුල් කරගෙන කතා කරන්න ගත්තේ මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. මේ ප්‍රශ්නෙට මම පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා කියන්නේ කිසිම කෙනෙකුට නම් වශයෙන්වත් කිසි ඇඟිල්ල දික් කරන්න නෙවෙයි මම මේ ගත්තේ. නම් වශයෙන් කොහොමවත් මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ නැහැ. ඒ වගේම කිසිම කෙනෙකුට අලාභානියක් කරන්නවත් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මොකද මගෙන් අහලා තිබුණ ප්‍රශ්නයක් දරු දෙදෙනෙක් ඉන්න මවක්. ශ්‍රී ලංකාවේ දරු දෙදෙනෙක් ඉන්න මවක් වෙනත් කෙනෙක් එක්ක ෆැමිලියාර් එකක් අරගෙන, يعني මුදලට ෆැමිලියාරයක් අරගෙන ඉතාලියවිල්ලා. දැන් ඉතාලියවිල්ලා කාලයක් වෙනවා. නමුත් ඇය මේ ඉතාලියට ආපු ෆැමිලියාරකෙන් දැන් ඩිවෝස් වෙලා ඉන්නේ. කියන්නේ වෙන් වෙලා ඉන්නේ. නමුත් ඇයට අලුතෙන් විවාහ වෙච්ච විදිහට ඇයගේ ස්වාමි පුරුෂයා මේ රටට ගෙන්න ගන්න පුළුවන් කියන තැන ඉන්නවා. නමුත් මේ ළමයි දෙන්න ගන්නේ කොහොමද කියලා. ඔන්න ඔතනයි ගැටලුව මතුවෙන්නේ. ඕගොල්ලෝ හොඳ සී කල්පනාවෙන් මම මේ කතා කරන ප්‍රශ්නේ ගැන කන් දෙන්න හොඳට හිතන්න. මම මේ කතා කරන්නේ මොකද්ද කියන එක තේරුම් කරගන්න. මොකද උදාහරණයක් විදියට ගත්තා තවත් කෙනෙක් දරුවන් ඉන්න කෙනෙක් වෙනත් විවාහයක් කරගෙන මේ ඉතාලියට ආවෝ. පසු කාලීනව විවාහයෙන් වෙන් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම විවාහයෙන් වෙන් වෙන්න පුළුවන්. ඇයට ඔහුට තවත් අලුත් කෙනෙක් විවාහ වෙලා මේ ෆැමිලියාර එකක් ඉතාලිය ෆැමිලියාර එකක් දාලා තව කෙනෙක් ගේන්න පුළුවන්. නමුත් ඔබට දරුවන් ඉන්නවා නම් කිසිම දවසක මේ දරුවන්ව ගේන්න විදියක් නැතුව යනවා. මොකද මේ දරුවන් ඔබ කලින් විවාහ වෙච්ච කෙනාගෙත් නොවේ. එහෙම නැත්නම් ඔබ දැන් විවාහ වෙන කෙනාගෙත් නෙවේ. ඒකට හේතුව ඔබ විවාහ නොවිච්ච කෙනෙක් ඇටියට තමයි තව කෙනෙක් විවාහ වෙන්නේ. කියන්නේ විවාහ නොවිච්ච කෙනෙක් ඇටියට. එතකොට මේ විවාහ නොවිච්ච කෙනෙක් ඇටියට ඉතාලියට එන්න ඕනි ඉඳා, ෆැමිලියාර එකක් කරන්න ඕනි ඉඳා විවාහ වෙලා ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් වෙන් වෙලා ඔබගේ ලංකාවේ සිටින ඔබගේ නියම ස්වාමි පුරුෂයා, එහෙම නැත්නම් නියම භාර්යාව විවාහ කරගන්න පුළුවන් අලුත් විවාහයක් කරගන්න විදියට. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔබට දරුවෝ ඉන්නවා නම් කවදාකවත් ඒ දරුවෝ නැවත ඔබෙයි කියලා ගෙන්න විදි ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒ නිසා එවැනි ප්‍රශ්න වලට මතුවෙලා එවැනි ප්‍රශ්න වලට ඉර වෙලා තිබුණා. ඒ නිසා මට කියන්න ඕන මොනාදේ තමයි එවැනි ෆැමිලියාර වලට ඔබ මිලදී ගන්න ෆැමිලියාර එකක් කරන්න කලින් ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ දේ කරනවාද නැද්ද, අනාගතයේදී අපිට මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ කියලා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබුණා. මේක පිරිමි කෙනෙකුට ඇති වෙච්ච ප්‍රශ්නයක්. මොකද ලංකාවේදී අඳුනගත්ත මේ ඉතාලියේ ඉන්න කෙනෙක් අඳුනගෙන ෆැමිලියාර එකක් කරලා මෙහෙට ඇවිල්ලා තිබෙනවා. නමුත් මේ ඉතාලියට ආවට පස්සේ ඒ ෆැමිලියාර් කරපු කෙනා ආගියාතක් නැහැ. ඔයා ගන්න කොහෙද ගියේ කියලාවත් ඔයා ගන්න විදියක් නැහැ. එතකොට මේ පිරිමි කෙනාට සිද්ධ වෙලා තියෙනවා විවාහකයෙක් හැටියට මේ ඉතාලියේ ඉන්න විවාහකයෙක් හැටියට හැබැයි ඇත්ත භාර්යාවක් නැහැ. ඉතින් කොහොම වුණත් බොහොම අමාරුවෙන් ඔහුගේ ඉතාලියේ නීති අනුකූලව රැඳී සිටීමේ බලපාත්‍රය අදාගෙන තිබෙනවා. නමුත් ඔව් අදටත් විවාහක පුද්ගලයෙක් මේ විවාහ කරගත්ත
ඒ කාන්තාව අතටත් දන්නේ නැහැ කවුද කියලාවත්. එතකොට ඔව් අද මුණ පාලා තිනවා කාවද ඔව් ඩිවෝස් කරන්නේ يعني කාව කාගෙන්ද ඔව් වෙන් වෙන්නේ. ඉතින් දැන් ඒකට ප්‍රශ්නයක් මතුවලා තිනවා. ඊට පස්සේ ඇත්තටම ඔව් තව විවාහයක් කරගන්නවා නම් එතන ප්‍රශ්නයක් මතුවලා තිනවා. ඉතින් මේ ෆැමිලියා කියන්නේ මුදලට ෆැමිලියාර වලට එන එක බොහොම පරිස්සම් වෙන්න. මොකද මේ කාලේ වෙනකොට ඉතාලි තාන අපති කාර්යාලයෙන් වීසා නිකුත් කරලා නැහැ. මොකද ෆැමිලියාර වීසා නිකුත් කරලා බොහොම අඩුවෙන් බොහොම පරිස්සමෙන් එයා ෆැමිලියාර වීසා නිකුත් කරන්නේ. මොකද මේ වගේ ඔරට විවාහ වෙච්ච කට්ටිය සිටින් නිසා. ඉතින් මම කලින් කිව්වා වගේ මේක කාටත් මඩක් ගන්නවත් කාගවත් නමක් කියන්නවත් මම කතා කරන වීඩියෝ එකක් නෙවෙයි. නමුත් ඔබට ඇති වෙන ගැටලු අනාගතයේදී ඉතාලියට ආවට පස්සේ ඇති වෙන ගැටලු කීපයක් තමයි මම මේ කතා කරේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් එවැනි දේවල් කරනවා නම් කටයුතු කරන්න දුර දිග බලලා කටයුතු කරන්න කියන එකයි කියන්න ඕන. ඉතින් මේ එකම කියනවා මම පිරෙන්සි නගරේ කිසිම කියන්නේ කාර්යාලයකට සම්බන්ධ කියන්නේ පිරෙන්සි නගරේ ශ්‍රී ලාංකික එහෙම නැත්නම් පෞද්ගලික කාර්යාලයකට සම්බන්ධ නැහැ. ඒ වගේම ඉතාලියේ කොහෙවත් මගේ පෞද්ගලික ඒජන්සි නැහැ. ඒ වගේම මම පෞද්ගලිකව කිසිම කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේත් නැහැ. ඒ නිසා මගේ නමින් කිසිම අවස්ථාවක මුදල් ලබා දෙන්න යන්න එපා කිසිම දෙයකට. මොකද මම පෞද්ගලික කාර්යාලයක් පවත්වාගෙන ගිය කෙනෙකුත් නෙවෙයි. එහෙම කරලත් නැහැ. ඉතින් මම සෑම දෙයක්ම ලාංකිකව වෙනුවෙන් නොමිලේ කරපු ක්‍රමවේදයක් මගේ තියෙන්නේ. ඒ නිසා අදටත් ඔබට පුළුවන් මාව සම්බන්ධ කරගන්න මගේ මූණ පොත අරා එහෙම නැත්නම් WhatsApp අරා මගේ දුරකථන අංකයේ මේ වීඩියෝ එකේ වැටෙන අවසානයේදී ඒ වගේම මගේ ඊමේල් ඇඩ්‍රස් එක අවසානයේදී වැටෙනවා. ඉතින් මගේ මූණ පොත සිංහාරමුදලගේ සමන් පෙරේරා මූණ පොතේ මගේ ඇඩ්‍රස් එක ඒ අරමාව මට ඔබගේ ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. වෙනත් කිසිම ස්ථානයක මම සම්බන්ධ වෙලා නැහැ. මොකද ඒක කියන්න ඕන. මොකද එක එක සමහර අවස්ථාවල මගෙන් ආලා තියෙනවා කායක සම්බන්ධ වෙලාද මේ රාජකාරිය කරන්නේ අපිට මුණ ගැහෙන්න ඕන අපිට මේ වගේ දේවල් කරගන්න තියෙනවා කියලා. නමුත් ඔබ වැරදිලාවක් මමයි කියලා ඉතේ තියාගෙන මුදල් දෙන්න යන්න එපා. මම කිසිම කාර්යාලයකට ඉතාලියේ කිසිම කාර්යාලයකට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මම හිතනවා මේ කතා කරපු කරුණු වලින් මේ විශේෂයෙන්ම ෆැමිලියාර එක ගැන කතා කරපු කරුණු වලින් ඔබ යමක් පාද ගන්න ඇති වටා ගන්න ඇති යමක් තේරුම් ගන්න ඇති මොකද්ද මම කිව්වේ කියලා. ඒ නිසා පරිස්සම් කටයුතු කරන්න කියලා කියමින් මම අදත් මේ වීඩියෝ එකෙන් සමු ගන්න ඔබගෙන් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ එක ඔබත් බලලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න මේ වගේ වීඩියෝ එකක් වැදගත් වෙයි. මොකද තව කෙනෙකුට උදව්වක් වෙයි. අපි නැවත හමු වෙමු.